මෙන්න මේ මාතෘකාව ගැන තිබුණේ ජලය අපට සම්පතකි මා කැමැතිම ක්‍රීඩාව පරිසරය ආරක්ෂා කරමු මුහුදු වෙරළ වැස්ස නේද මාතෘකා පහක් තිබුණා එයින් දෙකක් ලියලා නේද දුන්නේ තුනක් असालीवीं पोतगान वाक्य तुना क्लियर ඔයින් එක මාතෘකාවක් ගැන නේද අපි ලියමු වැස්ස ගැන මාතෘකාව ලියන්න ඕනේ ඔයාලා අංක 1 2 3 දාලා ලියමු 1 2 3 නේද අංක 3ක් දාලා අපි වැස්ස ගැන ඔව් අසාලිවීම පොතේ තමයි මේ වැඩේ කරන්නේ අද අසාලිවීම වෙනු වාක්‍ය 3ක් ලියමු वाक्य तुना हरे मामा किया ना वाक्य तुना मैंने पाले भी नहीं कर जाने अरे कौन था हाथ इधर नहीं जाने होने ये माफी आहासे सीट फॉलोवर ट जल बिंदु वैटीम वैस लेस हांदुनवाई लिया आहासे सीट फॉलोवर ट जल बिंदु वैटीम वैसाई आप क्या केटी कर लिए मुने दिगर लिया ने तुन आहासे सीट फॉलोवर ट जल बिंदु වැටීම වැස්සයි පළවෙනි එක මොකද? ඒරේ උන්නේ. ඔව් ඉතින් පුතේ හොඳට හරියට ලියන්න ඕනේ ඉතින් නැතුව බෑ. අහසේ සිට පොළොවට ජල බිඳු වැටීම වැස්සයි අහසේ සිට පොළොවට ජල බිඳු වැටීම වැස්සයි ජල බිඳු වැටීම ජල බිඳුද ඔය ජල බිඳු වැටීම වැස්සයි කරලියවර හරිද අහසේ සිට පොළොවට ජල බිඳු වැටීම වැස්සයි. ඔන්න වැස්ස හැඳින්නුවා නේද? වැස්ස හැඳින්නුවා. හරි. සාමාන්‍යයෙන් මේ මාතෘකාව මුලින්ම අපි කරන්නේ එදා අපි ඉගෙන ගත්ත විදිහට නේද? මාතෘකාව පොඩ්ඩක් හඳුන්වලා දෙනවා. ඊට පස්සේ අපි වැස්සේ තියෙන ප්‍රයෝජනයක් කියමු දෙවලියක. මිනිසුන්ට සතුන්ට වැස්සෙන් බොහෝ ප්‍රයෝජන ඇත මිනිසුන්ට සතුන්ට වැස්සෙන් බොහෝ ප්‍රයෝජන ඇත
මිනිසුන්ට සතුන්ට වැස්සෙන් දෙවැනි එක මොකද්ද සර් මිනිසුන්ට සතුන්ට වැස්සෙන් බොහෝ ප්‍රයෝජන ඇත බොහෝ ප්‍රයෝජන ඇත මිනිසුන්ට සතුන්ට වැස්සෙන් බොහෝ ප්‍රයෝජන ඇත. හරි විදේ පුතේ. දැන් අපි රචනා ලියනකොට මේ නිර්මාණාත්මක වාක්‍යනේ අපි ලියන රචනා නෙවෙයි. මාතෘකාවට අදාළව ලියන්න ඕනේ. අපි වැස්ස ගැන ලියන්නේ නේද? වාක්‍ය විවිධත්වයන් යුක්ත වෙන්න ඕන. ඒ කියන්නේ වාක්‍ය වල විවිධත්වයක් තියෙන්න ඕන වෙන වෙන දේවල් කියවෙන්න ඕන. කියවන්නේ. ඒ වගේම උක්තාක්‍යා මොකද කියදන්නේ? ඔව් පැහැදිලිව තියෙන්න ඕනේ. අක්ෂර විඤ්ඤාසය නිවැරදි වෙන්න ඕන. නේද? අකුරු ලිඛිත භාෂාවෙන් ලියන්න ඕන අපි. නේද? පැහැදිලි අක්ෂරු දුලක් කිරීම. ඔව් මොකද අපි කිව්වේ මිනිසුන්ට සතුන්ට වැස්සෙන් බොහෝ ප්‍රයෝජන ඇත. හරි තුන්වෙනි එක ගංගා දිය ඇලි පෝෂණය වන්නේ නැ ගංගා දිය ඇලි වනාන්තර නේද ගංගා දිය ඇලි වනාන්තර පෝෂණය වන්නේ වැස්සෙනි කියන්නකෝ ගංගා දිය ඇලි වනාන්තර ගංගා දිය ඇලි වනාන්තර තේරයි මුලින් දැන් අන්තිම වෙනකන් කියන්න නැත වෙන්නේ වැස්සෙනි ගංගා ගංගා දිය ඇලි වනාන්තර පෝෂණය වන්නේ වැස්ස නිසාය නැත්නම් වැස්සෙනි right දැන් ඔන්න ඔයාලා හොඳට බලන්න මෙන්න මේ දේවල් දැන් ඔන්න අපි හිතමු ඔයාලා ওই විභාගෙට තමයි ඔයාලා ඔය වාක්‍ය තුන ලිව්වේ කියලා හිතන්නකෝ දැන් ඔයාලා දෙවනුව පුතේ බලන්න ඕන අකුරු එකට එක ගෑවිලාද අන්න ඒව බලන්න නේද නැවතීමේති තබලද කොමා යොදන්න ඕන තැන් වලට කොමාව දාලද නේද ඒව බලන්න ඕන අක්ෂර විඤ්ඤාසය නිවැරදිද Tamanට තේරෙන විදිහට අක්ෂර විඤ්ඤාසය නිවැරදිද කියලා බලන්න තේපාද ඒ ටික නැවත නැවත බලාගෙන බලාගෙන යන්න ඕන නැත්නම් ලකුණු අඩු වෙනවා වැරදි දෙකක් තිබුණොත් එක ලකුණක්වත් නැහැ විභාගෙ. දැන් ඔයාල රචනාව එවන වෙන පේපර් එකේදී එතකොට වැරදි දෙකක් තිබුණොත් ලකුණක් නැහැ. ලකුණු දෙකම කැපිලා යනවා. එක වැරද්දකට එක ලකුණ වේගින් කැපිලා යනවා. නේද? ලකුණු 6න්නේ දෙන්නේ. හොඳයි. හරි. එහෙනම් අපි ලියමු නේද? හරි. පළවෙනි වාක්‍ය මොකද අපි කිව්වේ අහසේ සිට පොළවට ජල බිඳු වැටීම වැස්සයි අහසේ සිට පොළවට පොළව ලියනකොට පොළවට
නොයන්නේ. ජල බිංදු වැටීම ගන්නද ඔක් කලබල වෙන්න එපා මේ සර් මට ඇහුනේ නැහි බින්දු කියලා මේ බින්දු හරියට ලියන තීරණ හින්දා හරියක් දා ගන්නද ඔව් බින්දු නම් ඔව් වැරි බින්දු මේක බින්දු සර් මට ඇහුනේ වැහි බින්දු මට වැහි බින්දු කියලා ඇහුනේ සර් මට වැහි බින්දු කියලා ඇහුනේ. ඒක නිසා මං වැහි බින්දු කියන දෙකම ලියලා තියනවානේ මේ පේනවද ඔයාට? මම දෙකම ලියලා තියෙනවා. එක්ක මේක. ওই දෙකට ඇර වෙන මොකද්ද තියෙන්නේ? හරි, මේ බලන්න වැස්සයි. යන්න ඇස් වෙන්න ඕන. දෙවනි එක ඔව් දෙවනි වාක්‍ය මිනිස්සු කියන්නක මිනිසුන්ට සතුන්ට මිනිසුන්ට සතුන්ට වැස්ස බොහෝ ප්‍රහේලිකයි ඔව් මිනිසුන්ට සත්තුන්ට මිනිසුන්ට සත්තුන්ට ඔව් සතුන් වැස්සේ ඔ මෙතන කොමාවක් දාන්න පුළුවන් සර් කොමාව දාන්න නැද්ද ඔ මෙන් දැම්මා මිනිසුන්ට සතුන්ට වැස්සෙන් බොහෝ ප්‍රයෝජන ඇත ඔ වැස්සෙන් බොහෝ ප්‍රයෝජන සර් සතුන්ට කියන්න තන කොමාව දාන්න නැද්ද? නෑ මෙතන නෑ. මෙතන නෑ. ප්‍රයෝජන ඇත්ත. එක කොමාවයි එන්නේ. මිනිසුන්ට සතුන්ට වැස්සෙන් බොහෝ ප්‍රයෝජන ඇත. තුන්වෙනි එක ගංගා ගංගා දියලි වනාන්තර නාටිය ඇලි වනාන්තර පෝෂණය කරන ගංගා දියලි වනාන්තර පෝෂණය වන්නේ ඇලි වනාන්තර පෝෂණය වන්නේ වැස්සෙනි පෝෂණය ගංගා තියෙනකොට යෑලි තියෙනකොට
और तूने देखा था एक कतार हुआ है कतार हुआ हर कुते होंदाई 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 හදා ගන්න හොඳේ වැරදීව තියෙනවා නම් අනිවාර්යයෙන්ම ලියන්න ඕන ලියන්න ඕන සරි ළඟට මොන පාඩමද කරන්නේ ඔව් අපි ගන්න මේ සිංහල පාඩම සිංහල පොත ගන්න මොන පාඩමද සර් අද කරන්නේ සිංහල පොත අරන් දිනේ ලියා ගන්න ඕයි වැඩි එනවා सिंगल එක හතෙන් ආසන්න මේ සහරි ඔව් ඒ විදියට රචනාව හොඳද රචනාව ඔයාලා රචනා ටික ඒ විදියට ලියන්න ඕන තේරුණාද ඒ විදියට රචනා ටික ලියන්න ඕන හොඳයි එහෙනම් අපි දැන් चारिका चारिका मेक पुते अध्यापन चारिकावा केमनंता श्रेष्ठ चारिकावा यान्नो निति पासले वाले समाहट यान्ना यान्ना तेती वे परिसरे पाड़ा मोलते हिम नेद इताम दूरे गोड़ा गोड़ा दूरे नेवे लांग पहाल में आहल पहाल तीयन याम तैनाक बालाने यानो නේද ඕනනම් උදාහරණයක් විදියට කෞතුකාගාරය මේ කොළඹ එතකොට ග්‍රහලෝකාගාරය නේ මොකක් හරි ගොවිපලක් අපි නම් ලබු දූව ගොවිපල බලන්න යනවා ඒ වගේ කර්මාන්ත ශාලාවක් රබර් කර්මාන්ත ශාලාවක් තේ කර්මාන්ත ශාලාවක් නේ ඒවැ වැඩ කරන විදිය කොහොමද තේ නිෂ්පාදනය කරන්නේ සපත්තු කර්මාන්ත ශාලාවක් නේ DSI එක නරඹන්න යනවා ඉතල කොහොමද සපත්තු හදන විදිය මුල ඉඳලා අගට ඉගෙන ගන්න පුළුවන් එතන කර්මාන්ත ශාලාවට ගියාට පස්සේ අන්න ඒ වගේ පුතේ ශ්‍රේෂ්ඨ චාරිකාවක් කියන්නේ ඒ වගේ දෙයක් පැහැදිලිද ශ්‍රේෂ්ඨ චාරිකාවක් ඔව් ඉතින් ඒ විදියට ඔව් සර් ඔව් අපිට චාරිකාවක් ගිහිපු එකක් ගැන ඔයාලට පොඩ්ඩක් මතකෙට එනවා ඇති නේද හැමෝම මොනවා හරි චාරිකාවක් යනවනේ ඒක පොඩ්ඩක් මතක් කරගන්න එතකොට ඉතින් සාගච්ඡ අපි දැන් චාරිකාව ගැන කතා බහ කරනවා චාරිකාව ගියේ කොහොමද නේද දුටු දේවල් මොනවද මොන වගේ දේවල්ද දැක්කේ නේ එතෙන්දි ඉගෙනගත්තු දේවල් මොනවද තේරුණාද ඊට පස්සේ විශේෂ සිදුවීම් ඔන්නවත් අපි පොඩක් මතක් කරගන්නවා මේ ඒ දේවල් මතක් කරගෙන අපි චාරිකාව සම්බන්ධ වார்த்தාවක් හදනවා නේද? ඒ කියන්නේ චාරිකාව ගියායුරු කොහොමද ගියේ බස් රථයෙන්ද ගියේ උදේ කීයටද ගියේ නේද පොඩි වார்த்தාවක් හදා ගන්නවා. අධ්‍යාපන චාරිකාව නැත්නම් ශ්‍රේෂ්ඨ චාරිකාව ගැන වார்த்தාවක්. මොන පන්තියේ ළමයිද ගියේ ළමයි කීයක් ගියාද? මේ පරිසරයේ පරීක්ෂණය අපි කරා. ඒකට අප මේ පාසලෙන් පිටත් වූ වේලාව කීයද? නේද? අන්න ඒ වගේ අපි තමයි ඔයාලා කෞතුකාගාරය මේ DSI එක නරඹන්න ගියා කියලා. ඉතින් ගාල්ල DSI කර්මාන්ත ශාලාව නරඹන්න යනවා. ඉතින් DSI කර්මාන්ත ශාලාව ළඟට යනකොට වෙලාව කීයද?
ඒක පාසලෙන් ගියේ කීයටද ඔන්න ඕවා පිළිබඳ තමයි වාර්තාවේ ලියන්නේ අපි ඊට පස්සේ DSI එක නේද මේ තිබුණේ මොනවද කොහොමද මේ සපතු හදන්න යොදාගත්තේ ගන්න මොනවද නේද ඒවා තිබෙන මැෂින් මොන වගේ මැෂින්ද නේද ඒ කියන්නේ දැක ගන්න පුළුවන් වෙච්ච දේවල් එතන හිටිය සේවක සේවිකාවෝ ගේ ඇඳුම් නේද නිල ඇඳුමක් තියෙනනේ ඒ ඇඳුම් ඒ අය සංග්‍රහ කරපු හැටි නේද අන්න ඒවා පිළිබඳව අපි නරඹපු දේවල් ගැන ඊට පස්සේ පොඩියට ලියාගෙන යනවා ඊට පස්සේ අවසානයේ අපි ලියනවා DSI කර්මාන්ශාලාව නරඹලා අවසානයේ මොකද කරේ එතනින් ආවේ කීයටද නේද ආයිමත් පාසලට එනකොට වෙලාව කීයද ඔන්න ඕවා තමයි මේ අපි මේ ශ්‍රේෂ්ඨ චාරිකාව නැත්නම් අධ්‍යාපන චාරිකාව ගැන වාර්තාවේ ලියන්නේ පැහැදිලිද ඉතින් ඔයාටත් පුළුවන් ඒ වගේ වාර්තාවක් හදන්න හොඳේ වාර්තාවක් හදන්න පුළුවන් හොඳයි මම ඒකට පොඩි වැඩක් දෙන්නම් මෙන්න මෙහෙම ලියා ගන්න මොන පොතේද සර් සිංහල මාගිය චාරිකාව ගැන වාර්තාව යන්න පුතේ පිටුවක් ඉඳ තියන්න. තේරුණාද? පිටුවක් ඉඳ තියන්න ඔක ලියන්න. පැහැදිලිද? හරි. එතකොට මේ දැන් මම මේ පෙන්නන වார்த்தාව බලලා ඔයාලට පුළුවන් ඒ වගේ වார்த்தාවක් Tamanටත් හදාගන්න. තේරුණාද? ඒක නිසා බය වෙන්න එපා මේ වார்த்தාව දැක්කට පස්සේ මේ ඔයාලට පුළුවන් එවැනි වார்த்தාවක් ඔයාලටත් ලියා ගන්න. හොඳේ. right පිටුවක් ඉඳ තියලා අපි ප්‍රශ්න ටිකක් ලියා ගනිමු. හරි පිටුවක් ඉඳ තියන වார்த்தාව ලියන්න. ඊට පස්සේ ප්‍රශ්න ටිකක් ලියන්න. මෙන්න ප්‍රශ්න ටික ලියන්න සූදානම් වෙන්න. හරි නේද පිටුවක් ඉඳ තියෙනව නේද ආ ඔව් සර් ආ මෙන්න ප්‍රශ්න ඔය ප්‍රශ්න ටික තමයි ලියන්න තියෙන්නේ 1 සිට 5 දක්වා හරි ලියන්න තුකාට ඕනද සර් ඔව් උත්තර ලියන්න ඉඳ තියන්න මාර්තුකාල් ඒවට නෑ මම කොටු කරපු ටික විතරයි මම මේ කොටුවක් ඇඳලා තියෙන්නේ ඒ කොටු කරපු ටික විතරයි සර පිටුවක් තියෙකේද ලියන්න නෑ 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 ඊළඟ පිටුවේ ඊළඟ සර් CR පිටුවකුයි සෙන්ටිමීටර 7.5කුයි තිබ්බල කමක් නැහැ නේ ඕ කමක් නැහැ සරි අලු පිටුවක නෙවෙයි නේ සර් ওই ප්‍රශ්න ටික ලියා ගන්න ඕනද ඕ පුතේ ලියා ගන්න सर
අලුත් පුටුවක් නැ වෙයිනේ තමයි ළමයා සර් ඔයි ප්‍රශ්න ටික ලියා ගන්න ඕනද ඉවරද නෑසෙ තාම තුම්මණියක පටන් ගත්ත විතරයි හරි හරි ඉවර කරන්න ඕනේ පළවෙනි ප්‍රශ්නේ චාරිකාවගේ කොහාටද සහභාගී වූයේ කවුරුන්ද චාරිකාව යාමට පාසලෙන් පිටත් වූයේ කීයටද එහිදී ඔබ දුටු දේ මොනවාද? පාසලට එන විට වෙලාව කීයද? හරි සර් හරි සර් ඉවරයි සර් එහිදී සර් තාම ඉවර නෑ හරි මං කරා යටින් හිස් තැනක් තියන්න මේවට පිළිතුරු ලියන්න හරි හරි ඔව් ලේලි ඉවර නම් මට කියන්න එපා මම වෙලාවක් දෙනවා සර් තාම තුන්වෙනි එකේ හරි පුතේ මම යන්න වෙනවා වා කතා කරන්න එපා හොඳේ හරි සර් ඔ හොඳයි දැන් මම පෙන්නන්නම් මේ මෙන්න මෙතන තියනවා පුතේ මේ චාරිකාව ගිහිල්ලා ගිහිපු චාරිකාවක් ගැන වාර්තාවක් ඔව් මේ තියෙන්නේ වාර්තාව මෙන්න තියෙනවා මෙන්න මේකෙන් තමයි ඔයාලා උත්තර ලියන්න වෙන්නේ මේකෙන් තෝරලා තමයි ඕකට උත්තර ඔය ප්‍රශ්න වලට උත්තර ගන්න ඕන මේක කියවල බලමු මමත් කියවන්නම් හරි සංගල උත්තර දාමු විනාඩියක් දෙන්නම් උත්තර දාන්න අප පාසල කලියා ගන්න ඕනද නෑ නෑ මේක බලලා කලියා ගන්න ඕනද මේක බලලා පිළිතුරු ලියන්න අප පාසලේ හතරවන ශ්‍රේණියේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 140 දෙනෙක් සඳහා සහභාගී අප පාසලේ පිටත් වූයේ පෙරවරු 7යි. කෞතුකාගාරය ළඟා වන විට පෙරවරු 9:30 පමණ විය. කෞතුකාගාරයේදී ශ්‍රී ලංකාවේ අවසාන රජු භාවිතා කළ සිංහාසනය
රජුගේ ඔටු උනහා කඩුව අපට දැකගන්න නෑ නෑ දාන්නෑ ඉක්මනට උත්තර දාන්න ඕන පුරාණයේ ආහාරයේ සතුන්ගේ ඇට සැකිලි නෑ තබා ඇති ගොඩනැගිල්ල නැරඹුවෙමු පුරා විද්‍යා කැණීම්වලදී සොයාගත් අතීත පුරාවස්තු තැන්පත් කර ඇති ආකාරය අපට දැකගත හැකි විය. එහෙදී දෙකට පමණ කෞතුකාගාරයේ නරඹා අවසන් ආපසු පාසලට එන විට පස්වරු හතර පමණ විය. හරි දැන් අහගන්න. ඔන්න ඕක තමයි චාරිකාව. අහගන්න. දැන් පුතේ ඕක දිහා බලලා තමයි ඔයාලා ඔකට උත්තර ලියන්න ඕන. මම මේක WhatsApp එකට දාන්නම්. एक लिया पोते वार्तावत पोते लिया।